අදත් වෙනදා වගේම රසට වගේම ඉක්මනටම හදාගන්න පුළුවන් පරිප්පු වෑංජනයක් කියා දෙන්නයි මේ ලෑස්ති වෙන්නේ. ඉතින් මේක තමයි මම ඉක්මනටම හදාගන්න මගේ පරිප්පු වෑංජනේ. ඉතින් මම හිතුවා ඔයාලටත් මේක කියා දෙන්න ඕන කියලා. ඉතින් මේකට මම පොල් කිරි පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් එහෙනම් බලමු පොල් කිරි පාවිච්චියක් නැත් කොහොමද අපි මේ පරිප්පු වෑංජනේ හදාගන්න කියලා. මම මුලින්ම කරන්න සෝස් පෑන් එකට ඔයිල් මේස හැඳි දෙකක් දාගන්නවා. ඊට පස්සේ එකට අප තේ හැඳි එකක් දාගන්නවා. අබරික පිපිරීගෙන එනකොට මම ඒකට කෑලි මිරිස් ඒ වගේම තමයි කපාගත් සුදු ලුණු එක කරනවා. ඉතින් ඔයාලට මේ අවස්ථාවේදී රතු ලුණු පාවිච්චි කරන්න පුළුවන්. ඒ වගේම තමයි උම්බලකඩ තියෙනවා නම් මේ අවස්ථාවේදී ඔයාලට මේකට දාල් ටිකක් ෆ්‍රයි කරගන්න පුළුවන්. ඉතින් මම මල්ලඟ උම්බලකඩ නැහැ. එහෙනම් මම අද පාවිච්චි කරන්නේ නැහැ. ඉතින් ටිකක් හොඳට අපි මේක ෆ්‍රයි කරගන්න ඕනේ. ඔයාලට පේනවා ඇති ටිකක් බ්‍රවුන් කලර් වෙනකන් ලස්සන පාටක් වෙනකන් අපි මේක ෆ්‍රයි කරගන්න ඕනේ. එතකොට කරි එකට ඒ වෑංජනයටත් ලස්සනක් එකතු වෙනවා. ඒ වගේම තමයි හරිම සුවඳක් වගේම හරිම රසකුත් ටිකක් අපි හොඳට මේක ෆ්‍රයි කරගත්තොත් අපි වෑංජනෙට එක් කරගන්න පුළුවන්. ඉතින් අපි දැන් ලුණු සුදු ලුණු එක හොඳට ෆ්‍රයි වෙලා තියෙන. ඉතින් ඒ හින්දා අපි දැන් සූදානම් වෙන්නේ පරිප්පු ටික එක් කරගන්න. මම මෙතන අරන් තියෙනවා පරිප්පු කප් එකක්. පරිප්පු කප් එකට දැන් මම මෙතන වතුර කප් එකක් එක් කරනවා. ඊට පස්සේ අපි ඒකට තුන පහ කුඩු මම අරගෙන තියෙනවා තේ හැඳි එකක්, ඒ වගේම කහ කුඩු තේ හැඳි භාගයක්, ඒ වගේම මිරිස් කුඩු තේ හැඳි භාගයක් අරගෙන තියෙනවා. මේ සියල්ලම මේ ආකාරයට මික්ස් කරගන්න ඕනේ. ඊට පස්සේ මෙතන තියෙනවා උලුහාල්, කරාමු ඇටි, ඒ වගේම කුරුඳු. මේ දේවලුත් එක් කරනවා. ඊට පස්සේ මෙතන රම්පේ, අමු මිරිස්, කරපිංච මේ දේවලුත් එක් කර දැන් අපි ලෑස්ති වෙන්නේ අපි පරිප්පු ටික උයා ගන්න. ඒ වගේම තමා අමතක කරන්න එපා අවශ්‍ය ප්‍රමාණයට ලුණු එක් කරන්න. ඒකල අපි දැන් මේ පරිප්පු ටික වහලා උයාගමු. මීඩියම් හීට් එකේ තමා අපි මේ පරිප්පු කරි උයාගන්නේ. ටික වේලාවකින් ඔයාලට පේනවා ඇති තාමත් අපේ පරිප්පු ටික ඉදිලා නැහැ. ඒ වගේම තව වතුර ප්‍රමාණයත් අඩුයි. ඒ හින්දා මම මෙතනදී තවත් වතුර කප් එකක් එක් කරගන්නවා. කරලා අපි වහලා උයාගමු. ඒ වගේම තමයි පරිප්පු කරිය හරීම ඉක්මනටම ලේසියට හදාගන්න පුළුවන්. ඕනෑම කෙනෙක්ට හදාගන්න පුළුවන්. ඒ වගේම තමයි ඔයාලට පේන වැඩි තවත් පරිප්පු ටික උයා ගන්න ඕනේ. තාම තැඹිලා නැහැ. ඒ හින්දා මේ වතුර ගතිය ටිකක් අඩු වෙනකම් අපි පරිප්පු ටික උයාගමු. දැන් අපි පරිප්පු හොඳට තැම්බිලා තියෙන්නේ. මේ මතාටික වතුර ගතිය තියෙන හින්දා තව චුට්ටක් අපි ස්ටෝව් එකේ තියලා උයාගමු. දැන් ඔයාලට පේනවා ඇති අපි පරිප්පු කරිය හොඳට තියෙනවා. වතුර ගතියත් අයින් වෙලා තියෙනවා. ඒ අවස්ථාවේදී අපි ස්ටෝව් එක ඕෆ් කරන්න ඕනේ. දැන් අපි පරිප්පු කරිය සූදානම්. මේ වගේම ලුණු රසය
අඩුනම් මේ අවස්ථාවේදී ඔයාට ලුණු ටිකක් එක් කර ගන්නත් පුළුවන්. දැන් මේ තියෙන්නේ අපේ පරිප්පු කරි. දැන් අපිට මේ පරිප්පු කරි රස බලන්න පුළුවන්. එහෙනම් අපි තවත් දවසක අලුත් වීඩියෝ එකක් මුණ ගැහෙමු.